नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासांग शरणयामि। नमस्कार वेवा तुनोरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ ඔබ මේ සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් එක්ක සහසම්බන්ධ වෙන්න. අද දවසේ අනුරාධපුරය කූඹිච්චන් කුලම වැවාසල මේ භූමි භාගයේ ඉඳලා අපි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුන්දර ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නටයි සූදානම් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ මහා කරුණාවෙන්මයි. බුදුරජාණන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච මහා කරුණා මහිමයට හැතපුම් දහස් ගණන් වැඩම කරලා බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මිනිස්සුන්ට දහම් දෙසනවා. සමහර විට මිනිස්සුන්ට දහම් දෙසනකොට ඒ දහම් අහගෙන ඉන්න දෙවිවරු මගඵල ලබලා මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයට පැමිණෙනවා. බොහෝ දෙවිවරු මාර්ගඵල ලැබුවා. ඔබ දන්නවා, බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු දවසේ මයංගනය මහා සෑය තියෙන තැන බුදුරජාණන් වහන්සේ යක්ෂයින්ව දමනය කරපු දවසේ සුමන සමන් දිව්‍ය රාජයා සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. ධර්මය අහන ඒ දෙවිවරු මාර්ගඵල ලබනවා. ධර්මය අහන මිනිස්සු මාර්ගඵල ලබනවා. හැබැයි පින්වත්නි, මේ සියලුම මිනිස්සු සියලුම දෙවිවරු මාර්ගඵල ලබන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ දහම ඒ විදිහටම පුරුදු කරන, ඒ විදිහටම පුරුදු කරන අය මේ දහම් මගේ ඉස්සරහට ගමන් කරලා, දහම් මගේ ඉදිරියටම ගමන් කරලා ඒ අය මේ දුකෙන් නිදහස්
වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න එන බමුණෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාගතුන් වහන්ස, ඔබ වහන්සේ ළඟට දැන් බොහෝ පිරිසක් ධර්මය අහන්ට එනවා. ස්වාමීනි මේ දහම අහන මිනිස් ඔක්කොම ඔබ වහන්සේ ඔය කියන නිවන සාක්ෂාත් කරනවද? ඔබ වහන්සේ ඔය කියන ජාතියේ සදාකාලික සැපය ඇති අමා මහ නිවන සාක්ෂාත් කරනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් බමුණ, දහම් අසන සියල්ලෝ නිවන් දකින්නේ නැහැ කිව්වා. දහම් අසන සියලු දෙනා නිවන් දකින්නේ නැහැ කිව්වා. මම දේශනා කරන දහම පුරුදු කරන අය විතරක් නිවන් අවබෝධ කරනවා කියන. එතකොට බමුණ අහනවා, එහෙනම් සත ස්වාමීනි, ඔබ වහන්සේගේ ධර්මයෙන් වැඩක් නැ නෝයි. එතකොට දැන් කීප දෙනෙක් විතරක් නිවන් දකිනවා නම්, බණ අහන හැමෝම නිවන් දකින්නේ නැත්තම් ඒකට ඔබ වහන්සේ වග කියන්න ඕනේ නේද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව හරිය ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේ සංසිද්ධිවලදී බුදුරජාණන් වහන්සේ තරම් ඒ වගේ ප්‍රශ්නවලට මූණ දෙන්න දක්ෂ කෙනෙක් හිටියේ නැහැ. දැන් අපෙන් එහෙම ඇහුවනම් ඕකට අපිට කර කියාගන්න දෙයක් නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ ආපහු මිනිස්යාගෙම ප්‍රශ්න අහලා මිනිස්යාගෙම උත්තර වලින් ප්‍රශ්න විසඳලා දෙනවා. බමුණ ඔබ කොහේ ඉඳලා ආවේ කියලා ඇහුවා. එදවිට කිව්වා, ස්වාමීනි මං සැවැත් නුවර ඉඳලා ආවේ කිව්වා. බමුණ දැන් ඔබ කොහෙද ඉන්නේ කියලා ඇහුවා. ස්වාමීනි මං දැන් රජගහ නුවරයි ඉන්නේ කිව්වා. බමුණ ඔබ රජගහ නුවර ඉඳලා සැවැත් නුවරට යන පාර හොඳට කියන්න දන්නවද කියලා ඇහුවා. එදකොට කියනවා, ස්වාමීනි මට මෙතන ඉඳගෙන ඇස් පියාගෙන උනත් සැවැත් නුවරට යන පාර කියන්න පුළුවන් කියන. එදවිට බුදුරජාණන් වහන්සේ අහනවා, එහෙමනම් බමුණ අපි හිතමු ඔබ ගාවට දෙන්නෙක් එනවා. සැවැත් නුවරට යන පාර ඔබෙන් අහනවා. ඔබේ දෙන්නටම එකම විදිහට සැවැත් නුවරට යන පාර ගැන කියලා දෙනවා. මෙතනින් හැරෙන්න, මෙතනින් කෙලින් යන්න, මෙතනින් පහළට යන්න, මෙතනින් මේ විදිහට වෙන්න කියලා ඔබ ඔන්න පාර කියනවා. පාර කිව්වට පස්සේ බමුණ, ඕන එක මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා ඔබ කියපු විදිහටම ඔබ කියපු තැන්වලින් හැරි හැරි ඔබ කියපු තැන්වලින් එතර වෙවි ඕන්න සැවැත් නුවරට යනවා කියනවා. තිඟත් බමුණ දෙවෙනි මිනිස්සයා ඉන්නවා කියනවා. ටිකක් දුර ගිහිල්ලා, ඔය බමුණ කියපු දේ මං කරන්න ඕනේ, මටත් බැරුව පාර හොයාගන්ට කියලා ඔන්න ඔබ කියපු පාරෙන් වෙන පැත්තකට හැරිලා ඒ මනුස්සයට ඕන පාරක යනවා කියන බමුණ, ආන්ගේ මනුස්සයා සැවැත්නුවරට යනවද කෙලව. ස්වාමීනී ඒ මනුස්සයනං සැවැත්නුවර යන්නේ නෑ කිව්. බමුණ, ඇයි ඒ මනුස්සයා සැවැත්නුවර යන්න ඇත්තේ? ස්වාමීනී මං කියපු පාරෙම මේ මිනිස්සයා ගියේ නෑනේ, ඒ නිසා සැවැත් නුවරට යන්න විදිහක් නෑ. බමුණ, එහෙමනම් සැවැත් නුවරට ඒ මිනිස්සයා නොගියේකට ඔයා වග කියන්න ඕනේ නේද කියලා. ස්වාමීනී මම මොකටයි ඒකට වග කියන්න කියලා. ඊට පස්සේ කළු, ඇයි බමුණ දැන් ඔබනේ පාර කිව්වේ. ඉතින් දැන් පාර කියපු මනුස්සයා වැරදී, පාර කියපු මනුස්සයා එපැයි වගකීම බාරගන්න කිව්වා. ඊට පස්සේ කළු, ස්වාමීනි මම හරියට පාර කිව්වා කිව්වා. මේ මෝඩයා මගදි හැරුණනේ ස්වාමීනි. එහෙම නොවෙන්ට ඔය මනුස්සයත් සැවැත් නුවරටම
යානවා කෙවලු. මොනවා කොරන්නද ස්වාමීනි, මේ මනුස්සයාගේ මෝඩකමක මහත. මේ මෝඩයා මගදී මං කියපු පාර යන්න ඇතුව වෙන පාරක හැරුණනොවැ කියල කිව්ව. එදකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවලු, බමුණ ඔය වගේම තමයි, මමත් දෙවියන්ට මිනිස්සුන්ට බඹුන්ට නිවන් දකින මග දේශනා කළා කිව්වලු. පින්වත් බමුණ, මම කියපු විදිහටම පුරුදු කරපු අය ඒ අමා මහ නිවන සාක්ෂාත් කළා කිව්වා. යමෙක් ඉදිරියට හරි ඒ විදිහටම පුරුදු කරනවද ඒ අය අමා මහ නිවන සාක්ෂාත් කරනවා කිව්වා. බමුණ, මෝඩයෝ වැරදි පාරේ ගියාට මම්මක් කරන්නද කියලා. අනන්ත සසරේ බුදුවරු ළඟ අපි මෝඩයෝ වගේ හැරිලා ගිහිල්ලා හින්දාද නැද්ද මෙතනත් ඉඳන් එන්න? අනන්ත සසරේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන දහම අහලා අපිත් ඒ විදිහටම පිළිපැද්දා නම් අපි මෙලහට බුද්ධ ශාසන කීපයකට කලින් පිරිනිවන් පාල. පින්වත්නි, අපිත් මෝඩයෝ වගේ බුදුවරු කියපු පාර යන්න නැතුව වැරදි පාරවල්වල ගියා. ඒ නිසාම අපිට වැරදුනා. ඒකට බුදුවරු වග කියන්ට ඕනේ නෑ. මෝඩයෝ වගේ හැරුණේ අපි නිසා. ඒක වැරදිකාරයෝ අපි මිස මේ දහම දේශනා කරපු බුදුරජාණන් වහන්සේලත් නෙවෙයි. මේ දහමේ වැරද්දකුත් නෑ. මේ දහම කියල දුන්න සංඝයාගේ දොසකුත් නෑ. කරන කෙනා හරියට කළා. ප්‍රඥාවන්තයා සාක්ෂාත් කළා ඒ අමා මහ නිවන. නේද? ප්‍රඥාවන්තයා ඒ අමා මහ නිවන සාක්ෂාත් කළා. සසරේ මෝඩකංවල මහතට අපි තාම සංසාරේ යනවා. ලැජ්ජ නැතුව අපි තාමත් කියනවා. නේද? බුදුරජාණන් වහන්සේලා කොහොමද දේශනා කළේ? වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි, නැසෙන වෙනසෙන සියල්ලම, නැසෙන වෙනසෙන ස්වභාවයෙන් යුක්ත සියල්ල, නැසෙන වෙනසෙන නිසා, අනිත්‍ය වෙලා යන නිසා අප්‍රමාදී වෙන්න කියලා අවවාද කළා. මහණෙනි, මම සංඝයාට කියන්නේ සාරිපුත්ත වගේ වෙන්න, මහා මොග්ගල්ලාන වගේ වෙන්න කියලා. මහණෙනි, මම භික්ෂුණීන්ට කියන්නේ කේමා උප්පලවන්නා වගේ වෙන්න කියලා. මහණෙනි, මම උපාසකයින්ට කියන්නේ උග්ග සිටුතුමා වගේ වෙන්න. උග්ග සිටුතුමා වගේ වෙන්න කියලා. මම උපාසිකාවන්ට කියන්නේ කුජුත්තරා වගේ වෙන්න, වේලුකණ්ඩකී නන්දමාතාව වගේ වෙන්න කියලායි. ඔන බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරපු විදිහ. කවදාවත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසාඛාව වෙන්ට කියලා නැහැ. සුජාතා වගේ වෙන්ට කියලා නැහැ. එහෙම දේශනාවක් නැහැ 84,000ක් ධර්මයේ තුල. හැබැයි දේශනාවේ තියෙනවා, මහණෙනි, ගිහියෙක් නම් පිරිමියෙක් නම් එයා උග්ග සිටුතුමා වගේ වෙන්න ඕන. ඒක තමයි ආදර්ශය. එයා උග්ග සිටුතුමා වගේ වෙන්න ඕන. තවත් එක සිටුතුමෙක් ඉන්නවා. ඒ නම මට මතක නෑ. ප්‍රසිද්ධ නම. ඒ උග්ග සිටුතුමා වගේ වෙන්න කියනවා. එයා අනාගාමී වෙලා ඉන්නේ. කාම ලෝකෙට එන්නේ. මැරිලා බඹලොව ඉපදිලා පිරිනිවන් පාන කෙනෙක්. ගිහි ගෙදර තියෙන උප්පරිම තැනට ගියපු කෙනෙක්. ගෑනු කෙනෙක් නම්, කාන්තාවක් නම්, උපාසිකාවක් නම්, එයා වේලුකණ්ඩකී නන්දමාතාව වගේ වෙන්න.
මුළු රජගෙදරම බිම ඉඳපු කුජ්ජුත්තරානම් දාසි වගේ වෙන්ට රජගෙදර දාසි සිංහාසනේ ඉඳගෙන රාජ මහාමාත්‍යවරු බිම ඉඳලා බණ කිව්වේ. ඒ මා මොකක් නිසාද? ගාම්භීර දහමක් දේශනා කරන නිසා. එදා යා අනාගාමි ආපහු කාම ලෝකෙට එන්නේ නැහැ. එනිසා ආදර්ශයේ ගිහියට ඒ වගේ චරිත කොහෙවත් බුදු කෙනෙක් දේශනා කළේ නැහැ. සුජාතාවෙන්ට, සුමනාවෙන්ට, බන්දුල මල්ලිකාවෙන්ට, එහෙම නැත්තම් විසාකාවෙන්ට කියලා. ඒ අය සෝතාපන්න ශ්‍රාවිකාව. ඒ අය සෝතාපන්න වෙලා හිටියා. හැබැයි යාලා ජීවිත හතක් ප්‍රමාදයි. හතක් යනකම් ප්‍රමාද වෙනවා. බුදු කෙනෙක් කවදාවත් කිව්වේ නැහැ. ඒත් අපි පැතුවනේ විසාකා, සුමනා, සුජාතා, බන්දුල මල්ලිකාලා වෙලා මෙතේ බුදුන් දැක ධර්ම මණ්ඩපේ එකම ධර්ම මණ්ඩපේක නිවන් දකින්න කියලා පැතුවනේ අපි. ගෞතම බුදුරජාණන් සෙහිම දේශනා කරලා නැහැ පින්වත්. පුළුවන් තරම් ඉක්මනට නිවන් දකින්න කිව්වේ. මෛත්‍රී බුද්ධ ශාසනයක් පතන්නවත් කියලා නැහැ කිව්වා. ඒ නිසා අපි කාශ්‍යප බුද්ධ ශාසනයේදී ගෞතම බුද්ධ ශාසනය පැතුවා. දැන් අපි මෛත්‍රී බුද්ධ ශාසනය පතනවා. සුවර එකටම ඒ බුද්ධ ශාසනයේදී අපේ ඇත්තු ඊළඟ එක පතනවා. ගෙවල් වල දොරකඩ ගහලා තියෙනවා බාලගිරි දෝෂය අද නෙවේ හෙට කියලා. යකෙක් බය කරන්ට ඒක ගහලන රඩා හොඳයි. ඔය කියන අය ගහගන්න ඕන කොහමද? මේ බුද්ධ ශාසනේ නෙවෙයි ලබන සැරේ. ඉතින් ඊළඟ එකෙත් ගහනවා මේකේ නෙවෙයි ලබන සැරේ. විඳෝ විඳෝ යන්නේ ඔබ නිසා. අපිට ඉතින් ප්‍රශ්නය නෑ. තම තමම්ම විඳවන්න එපැයි සංසාරය යනකොටනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ අප්‍රමාදී වීම පිණිස දහමක්. මේ බුද්ධ ශාසනයම නිවන් දකින්න දහමක්. සුන්දර දහමක්. අද අපි ඉගෙන ගන්නේ ඒ වගේ ලස්සන ධර්ම දේශනාවක්. රජ කෙනෙක් අහපු ප්‍රශ්නෙකට උත්තරයක්. රජ කෙනෙක් අහන්නේ. ඒ රජුරුව අහපු දැවැන්ත ගාම්භීර ප්‍රශ්නෙකට උත්තරයක්. සංයුක්ත නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ මේ දේශනාව තියෙන්නේ. සරකාණි වර්ගේ තියෙන මහානාම සූත්‍රය. මොකද දේශනාවේ නම? මහානාම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ දවස්වල වැඩ ඉන්නේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නුවර නීග්‍රෝධාරාමේ. දැන් ඒ විහාරස්ථානේ නම මොකද්ද? නීග්‍රෝධාරාමේ. ඒක එක නම් තිබුණා. වාලුකාරාමේ, නීග්‍රෝධාරාමේ, පූර්වාරාමේ එහෙම තිබුණා. එදකොට එදා වැඩ හිටියේ නීග්‍රෝධාරාමේ. එදා මහානාම ශාක්‍ය රජුරෝ භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේට සකසලා වන්දනා කළා. නේද? දැන් නම් ඉතින් සකසලා වඳින්න වෙන්නේ නැහැ. ඇයි? අම්මලා ඉතින් දැන් ඉතින් ලෙඩනේ. ඉතින් බොහෝම අමාරුවෙන් නැමිලා ධනිස් දෙකේ අත තියලා අපේ හාමුදුරුවනේ ඉතින් ධනිස් අමාරු ආතරයිටිස්. ඒ නිසා ඉතින් ධන ගහන්න වෙන්නේ නැ. ඉන්න කාලේ පුළුවන් කාලේ ධන ගහලා වැන්දේ නැ. දැන් ඉතින් වැඳ ගන්න වෙන්නේ නැ. නේද? දැන් මේ අපි ඉතින් අවුරුදු ගානක් තිස්සේ වැඳුම් ලබනවා.
ඉතින් අපි මේ දැකපු දේවල්. ඉතින් වයසට ගිහිල්ලා දැන් හරියන්නේ නැහැ කලින්ම කරගන්න ඕන කරන ටික. ඉතින් දැන් මෙයා හොඳට සකසලා වැන්දා. පසඟ පීටවල වඳිනවා කියන්නේ. ආන් එහෙම වැන්දා. වැන්දලා මොකද උනේ? එකත් පසව ඉඳගත්. පැත්තකින් ඉඳගත්තා. එහෙම ඉඳගත්තු මහානාම රජුරෝ බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම පැවසුවා. ඔන ඔබට ලස්සන කාරණයක්. ඔබේ ජීවිතේ ඔබට තියෙන ලොකු ගැටලුවක් මේ. ලස්සනට බුදුරජාණන් සේ විසඳලා දෙනවා. ස්වාමීනි මේ කපිලවස්තු නගරේ සමෘද්ධිමත් උන එකක්. බොහෝ සැප සම්පත් තියෙන නගරයක්. බොහෝ ජනයා ඉන්නවා මේ නගරේ. මිනිසුන්ගෙන් බොහෝ ගැවසී ගිය තෙරපිච්ච මහා මාර්ග තියෙන. බොහෝම සෙනගාධික මාර්ග තියෙන. ඉදින් ස්වාමීනි ඒ මම භාග්‍යතුන් වහන්සේව ඇසුරු කරනෝ. ඒ වගේම මනෝභාවනීය භික්ෂුන් වහන්සේලාවත් ඇසුරු කරනෝ. එහෙම ඇසුරු කරනකොට සවස් වරුවේ කපිලවස්තු නගරයට පිවිසෙනකොට දැන් උදේ දවල් සංඝය ඇසුරු කරලා හවස් යාමේ කපිලවස්තු නගරයට ඇතුළු වෙනකොට ඔන්න කලබල වෙලා හැසිරෙන ඇතෙක් සමග එකතු වෙන්නත් වෙනවා. මහපාරේ දඟලන කලබල ඇත්තු සමග එකතු වෙන්නත් වෙනවා. ඊළඟට කලබලව දඟලන හැසිරෙන අස්සයෝ එක්කත් එකතු වෙන්න වෙනවා. ඊළඟට කලබලව හැසිරෙන රිය සමග මට එකතු වෙන්න වෙනවා. හදිස්සියේ හිමේ යන රථ වාහනත් එක්ක මට මූණ දෙන්න වෙනවා. යන්න වෙනවා. ඒ අතරින් ඉන්න වෙනවා. යන්න වෙනවා. ඒ වගේම කලබලව හැසිරෙන කරත්ත එක්ක ගැල් එක්කත් මට හැසිරෙන්න වෙනවා. කලබලව හැසිරෙන මිනිස්සු එක්කත් මට ඔබ මොබ යන්න වෙනවා. දැන් ඒක උනේ හිතාගත්ත හැකිනේ කපිල වස්තුවේ තියෙන තදබදේ. මේ වගේ මහා නාගරික තදබදයක් තියෙන නගරෙ මැද්දේ මට යන්න වෙනවා ස්වාමීනි. ස්වාමීනි ඕන් ඔය වෙලාවක භාග්‍යවතුන් ගැන සිහියත් මට නැහැ. එයි දැන් පාරේ තියෙන හදිස්සියටනේ තියෙන. ඕන් දැන් අද හැන්දෑව මතක් කරගත්තා නම් හරි. නේද මෙහෙන් දෙනකොට තෙරපි තෙරපි ඕන් ගගා ඉස්සර කර කර ආවේ. ආන් ඒ වගේ දැන් කපිලවස්තුෙත් ඕන් ජනාකීර්ණයි. දැන් ඉතින් ඔහොම යනකොට මට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේව සිහි වෙන්නේ නැති වුණොත් ධර්මයේ සිහි වෙන්නේ නැති වුණොත් සංඝයා ගැන සිහි වෙන්නේ නැති වුණොත් සිහි මුලා වුණොත් බුදුන් සිහි වෙන්නේ නැහැ. දහම සිහි වෙන්නේ නැහැ. සංඝයාව සිහි වෙන්නේ නැහැ ඔය වෙලාවේ. ස්වාමීනි ඕන් ඔය වෙලාවේ මට මෙන්න මෙහෙම හිතෙනවා කියනවා. මට මෙහෙම හිතෙනවා කියනවා. මේ බඳු අවස්ථාවක මම මරණයට පත් වුණොත් බුදුන් ගැන සිහියක් නැහැ. ධර්මයේ ගැන සිහියක් නැහැ. සංඝයා ගැන සිහි වෙන්නේ නැති වෙලාවක කලබල වෙලාවක මං මැරුණොත් ස්වාමීනි මගේ ගතිය කුමක්ද? මම උපදින්නේ කොහෙද? මගේ පරලොව කුමක් වේවිද කියලා ඔන්න ඇහුවා මහානාම සාක්‍ය රජුරු. ICU එකේ ඉන්නකොට පණ අදිනකොට බුදු පිළිම ගෙනල්ලා ඔබනකොට මූණට දැන් මොකද වෙන්නේ කියලා බලාගත්තා නේ. ඉන්නකම් මොකුත් කරන්නේ නැහැ. පන්සල පැත්තේ යන්නේ නැහැ. ඔහෙ ගිහිල්ලා කාටද හරි ගියේ. කන්න හොයන්න ඕනේ, අඳින්න හොයන්න ඕනේ, දරුවන්ගේ වැඩ, මිනිස්සුන්ගේ වැඩ කී කී ඉඳලා ඔන්න අන්තිමටම පානාදීන වෙලාවේ තාත්තේ තාත්තේ මේ බුදුහාමුදුරුවෝ
ගෞතම බුදුහාමුදුරු බලන්නකො තාත්තේ. දැන් දරුවෝ ටික බයයි. තාත්තා මැරිලා පෙරේතෙක්වත් වෙලා ඒයි කියලා. දැන් ඉතින් කොහොම හරි අන්තිම තප්පරේ දිව්‍ය ලෝකෙට පටවන්නයි ලෑස්ති බුදු පිළිම ඔබලා නේද? ඕම් බලන්නකො එහෙම වෙනවද කියලා නේද? අන්තිම වෙලාව එනවා. දවසක් ඔන්න කෝල් එකක් දුන්නා. ස්වාමීනි තාත්තට අසනීපයි. දැඩි සත්කාරයකකේ. මොකද උනේ? පිරිත් කියන්න වඩම්මන්න පුළුවන්. අපි කිවහා එන්නකො එහෙනම්. ඊට ඉතින් අපිත් දෙවුරු පුරෝගන දැන් පවුනේ ලෑස්තිලා හිටිය. ටික වෙලාවකින් පණිවිඩයක් එනවා. ස්වාමීනි වඩින්න අවශ්‍ය නැහැ. අපි හැව්වා තාත්තා හොඳ වුණා. නෑ ස්වාමීනි තාත්තා මල. පිරිත් කියාගන්නවත් වෙන්නේ නෑ. මං එහෙම පිරිත් ගෙවල් 3-4කටම යන්න ලෑත් වෙලා සිවුර බාරු කරලා තියෙන. දෙවුර පුරෝලා ඇඳගෙන ඉඳලා අනේ මිනිස්සයා පස්සේ කෝල් කරනවා. ස්වාමීනි තාත්තා මලා. ස්වාමීනි අම්මා මලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙච්ච අපේ නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලින්ද රජුරුව ලස්සන ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි වීරිය කරන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ කොයි වෙලාවටද? අවසාන මොහොතේද? එතකොට ඒ නාගසේන මහරහතන් වහන්සේ උත්තර නොදී ප්‍රශ්නයක් අහනවා. ආපහු ප්‍රශ්නෙම උත්තරයක් බවට පත් වෙනවා. අහනවා රජතුමනි තිබහාපු මිනිහෙක් තිබහාපු වෙලාවටද යකඩෙනි උදළු අරන් ගිහිල්ලා ලින්කපන්න ඕනේ? එහෙම නැත්තම් කලින් කපලා තියන්න ඕනේද? රජතුමනි බඩගිනි හැදෙන මිනිස්සෙක් බඩගිනි වුණාමද නගුල් වියගස් අරන් ගිහිල්ලා හාලපෝරු ගන්න පටන් ගන්න ඕනේ? කලින් අස්සනු නෙලලා තියන්න ඕනේද නැද්ද? නාගසේන මහරහතන් වහන්සේත් එක්ක වාද කරලා ස්වාමීන් වහන්සේව පරද්දන්න ආපු මිලින්ද රජුරෝ කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ කාරණේනු දිනුම්. ස්වාමීනි ඔබ වහන්සේ කාරණේනු දින්නා. මමමයි පරාද. ස්වාමීනි කලින්මයි උත්සාහ කරන්න ඕනේ. ඒ වෙලාවේ නෙවෙයි. එතකොට අපේ මිනිස්සු ගොඩාක් ඉන්නවා අන්තිම හිතවිල්ල හදාගන්න. ඔය ඔක්කොම කරලා කාලා බීලා හම්බ කරලා නටලා සින්දු කියලා අන්තිම සිතවිල්ල හදාගෙන දෙව්ලොව යන්න බලාගෙන තොගයක් ඉන්නවා. නිවන් දකින්න බලාගෙන තොගයක් ඉන්නවා. ඕන් ඒ අයට වෙන දේ අහගන්ට. අන්තිම හිතවිල්ල හදන්න ඉන්න අයට, අවසානේ උත්සාහ කරන අයට, මැරෙන්නේ දැන් කියලා පිරිත් කියන්න ලෑස්ති වෙන අයට. එහෙමනේ ඉතින් අපි දැඩි සත්කාරයකේ කුටියක් අදාගෙන පැලපදියම් වෙනවා. එතකොට ලෙඩේ 50 දිනකොට පිරිත් කියනවා. ආයේ බේරෙනවා. ලෙඩේ 50 දිනකොට බේරෙනවා. ලෝක ප්‍රසිද්ධ හාමුදුර නමක් වෙන්න පුළුවන්. මැරෙන අය බේරෙනවා, අමරණීය කරනවා. එහෙම වෙන්නේ නෑ කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. මහානාම රජුරු වහනවා, ස්වාමීනි ඔය වගේ වෙලාවක සිහිමුලා වෙච්ච වෙලාවක මං මලොත් මට මොකක් වෙයිද? මං කොහේ උපදීද? මගේ ගතිය මොකක් වෙයිද? මගේ පරලොව මොකක් වෙයිද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහානාමේනි බය වෙන්න එපා. මහානාම බය වෙන්න එපා. ඔබගේ මරණය අලාමක මරණයක් වන්නේය. ලාමක එකක් වෙන්නේ නැහැ. ලාමක මරණයක් වෙන්නේ නැහැ ඔබේ මරණය. අලාමක මරණයක් වෙන්නේ. හොඳ එකක් වෙන්නේ, නරක එකක් වෙන්නේ නැහැ. ඔබ මරණය ඉදිරියේ බය වෙන්න ඕනේ නැහැ. අලාමක කලුරිය කිරීමක් ඔබට තියෙනවා. ඔබ
හිස් අතින් මැරෙන්නේ නෑ. ඔබේ මරණය ගැන ඔබ භයවෙන්ට ඕනේ නෑ මහානාම කියලා බුදුරජාණන්ස දේශනා කරන. දේශනා කරලා බුදුරණස මෙන්න මෙහෙම වැඩිදුර පැහැදිලි කරන. මහානාමයනි යම් කිසිවෙක් තුළ බොහෝ කලක් තිස්සේ ශ්‍රද්ධාව මැනවින් පුරුදු කරපු සිතක් තියෙනවා නම් එන අන්තිම දවසේද අන්තිම සිතිවිල්ලද නෑ බොහෝ කලක් තිස්සේ ශ්‍රද්ධාව පුරුදු කරපු මනාව පුරුදු කරපු හිතක් තියෙනවා නම් බොහෝ කලක් තිස්සේ සීලය මැනවින් පුරුදු කරපු සිතක් තියෙනවා නම් එන අන්තිම දවස් ටිකේ සිල් රැකලා නෙමෙයි බොහෝ කලක් තිස්සේ සිල් රකින්න ඕන කියලා. බොහෝ කලක් තිස්සේ සිල් රැකලා නේද? ඒ පුරුදු කරපු හිතක් තියෙනවා නම් ත්‍යාගය මැනවින් පුරුදු කරලා බොහෝ කලක් තිස්සේ පුරුදු කරපු හිතක් තියෙනවා නම් ඒ වගේම ශ්‍රුතය මැනවින් පුරුදු කරපු හිතක් තියෙනවා නම් ප්‍රඥාව මැනවින් පුරුදු කරපු හිතක් තියෙනවා නම් බොහෝ කලක් තිස්සේ ප්‍රඥාව පුරුදු කරලා තියෙනවා නම් ඒ හිතට හොඳට හුරු නම් ශ්‍රද්ධාව හොඳට හුරු පුරුදුයි ඒ හිතට කාලයක් තිස්සේ ශ්‍රද්ධාවෙන් ඉඳලා කාලයක් තිස්සේ සිල් රැකලා කාලයක් තිස්සේ බණ අහලා කාලයක් තිස්සේ දන් දීපු හිතක් තියෙනවා නම් දානෙට හුරු වෙච්ච හිතක් තියෙනවා නම් කාලයක් තිස්සේ ප්‍රඥාව වඩලා තියෙනවා නම් එහෙම සිතක් තියෙනවා නම් කාට හරි පින්වත් මහානාම රූපී වූ සතර මහා භූතයන්ගෙන් හටගත්තු ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූපවලින් හටගත් සතර මහා ධාතු වලින් හටගත්තු රූපී වූ යම් දෙයක් තියනවාද ඒ වගේම මව්පියන් නිසා හටගත්තු යම් දෙයක් තියනවාද මව්පියන් නිසා හටගත්තු ආහාර පාන වලින් හටගත්තු පෝෂණය ලැබපු දැන් අපි එහෙමද නැද්ද මව්පියන්ගෙන් හට අරගෙන තියෙන සතර මහා ධාතු වලින් හට අරගෙන තියෙන අම්මා තාත්තගෙන් පෝෂණය වෙලා තියෙන ආහාර වලින් පෝෂණය වෙලා අපි ඉන්නේ නේ ආන් එහෙම කෙනෙක් ඉන්නවද ඒ වගේම අනිත්‍ය වෙච්ච අපි නිට්ටයයිද නෑනේ අනිත්‍යයිනේ අනිත්‍ය වුණ ඒ වගේම ඉලීම් පිරිමැදීම් ආදී පවත්වන අපි ඉලීම් පිරිමැදීම් තියෙනවනේ ස්පර්ශයක් අපිට තියෙනවනේ ඒ වලින් ඒවා පවත්වන ඒ වගේම බිඳෙන වෙනසෙන ස්වභාවයෙන් යුක්ත බිඳෙන වෙනසෙනවනේ අපිනේ ආන් එහෙම ස්වභාවයෙන් යුක්ත වූ යම් කයක් ඔහුට තියෙනවද කවුරු හරි කෙනෙක් බොහෝ කලක් ශ්‍රද්ධාව පුරුදු කරපු හිතක් ඇතුව ඉන්නෝ බොහෝ කලක් සීලය පුරුදු කරපු සිතක් ඇතුව ඉන්නෝ බොහෝ කලක් ශ්‍රුතය පුරුදු කරපු සිතක් ඇතුව ඉන්නෝ බොහෝ කලක් ත්‍යාගය පුරුදු කරපු සිතක් ඇතුව ඉන්නෝ බොහෝ කලක් ප්‍රඥාව පුරුදු කරපු සිතක් ඇතුව ඉන්නෝ ආන් ඒ කෙනා සතර මහා ධාතු වලින් හට අරන් තියෙන්නේ ආන් ඒ කෙනා මව්පියන් නිසා හට අරගෙන තියෙන්නේ ආන් ඒ කෙනා ආහාර නිසා පෝෂණය වෙලා තියෙන්නේ එයා අනිත්‍ය වූ කෙනෙක් ඉලීම් පිරිමැදීම් පවත්ව එයා ඉන්නේ ඒ වගේම බිඳෙන වෙනසෙන ස්වභාවයෙන් යුක්ත වූ යම් කිසි කයක් ඔහුට තියෙනවා නම් ඒ කය මෙහිම කපුටෝ කා දමන්න පුළුවන් කියනවා. මැරුණට පස්සේ ඒ ශරීරේ මොකක් වෙනවද? කපුටෝ කණ්ඩ ඉඩ තියෙනවා කියනවා. ඊළඟට ගිජුලිහිනිය වුණත් කණ්ඩ ඉඩ තියෙනවා කියනවා. ඒ ශරීරේ අතෑරලා ගියාට පස්සේ මැරුණට
පස්සේ ගිජුලිහිනියෝ කයි කියනු. කපුට කයි කියනු. එහෙම නැත්තං උකුස්ස හෝ කයි කියනු. උකුස්ස හරි කණ්ඩයිඩ තියෙනවා කියනවා ඒ ශරීරේ. ඊළඟට සුනකයෝ හරි කණ්ඩයිඩ තියෙනවා කියනවා ඒ සතර මහා ධාතුවලින් හටගත්තු මව්පියන් නිසා හටගත්තු ආහාරවලින් පෝෂණය කරපු මේ ශරීරේ එක්කෝ ගිජුලිහිනියෝ කයි, එක්කෝ කපුටෝ කයි, එක්කෝ උකුස්සෝ කයි, එක්කෝ සුනකයෝ කයි, එහෙම නැත්තං සිවල්ලු හරි කයි කියන විවිධ වූ ප්‍රාණීහු හරි කාලා දායි කියනවා ඒ ශරීරය. ඔහු තුල බොහෝ කලක් තිස්සේ ශ්‍රද්ධාව හොඳින් පුරුදු කරපු, සීලය හොඳින් පුරුදු කරපු, ශ්‍රුතය හොඳින් පුරුදු කරපු, ඡාගය දන්දීම හොඳින් පුරුදු කරපු, ප්‍රඥාව හොඳින් පුරුදු කරපු යම් සිතක් ඇද්ද, ඒ උඩුවතටම යනවා. ඒ උඩුවතටම යන්නේ වෙයි, විශේෂ ගාමී වෙයි. දැන් අපිට කයයි සිතයි තියෙනවනේ. ඒකෙන් කය ආහාර නිසයි හටගත්තේනේ. අම්මා තාත්තා නිසයි වර්ධනය උනේ හටගත්තේ. ආහාර නිසයි පෝෂණය උනේ ශරීරය. සතර මහා ධාතු වලින් තමයි ශරීරේ හැදුනේ. ඊළඟට ඒ ශරීරේ අනිත් එකක්, ඒ ශරීරයේ ඉලීම් පිරිමැදීම් තියෙන එකක්, ඒ ශරීරය බිඳෙන සුළු එකක්, ආන් ඒක කපුට කයි කියන. ඒ ශරීරේ උකුස්ස කයි කියන. ඒ ශරීරේ බල්ලු බලල්ලු කයි කියනවා. ගිජිලුහිනියෝ කයි කියනවා. කවුරු කවුරු නම් සත්තු කාලා දායි කියන. ඒ වුණාට ඒ හිත බොහෝ කලක් ශ්‍රද්ධාව පුරුදු කරපු එකක් නම්, සීලය පුරුදු කරපු සිතක් නම්, ශ්‍රුතය පුරුදු කරපු එකක් නම්, ඊළඟට ඡාගය පුරුදු කරපු සිතක් නම්, ප්‍රඥාව පුරුදු කරපු සිතක් නම්, ආන් ඒ සිත විශේෂ ගාමී වෙනවා කියනවා. ඒ හිත උඩුවතටම යනවා කියනවා. කය කෑවට හිත හොඳ ගමනක් යනවා කියනවා. ඇයි? හිත පෝෂණය වුණේ ශ්‍රද්ධාවෙන්, හිත පෝෂණය වුණේ සීලෙන්, හිත වැඩුණේ ඡාගයෙන්, හිත වැඩුණේ ශ්‍රුතයෙන්, හිත වැඩුණේ ප්‍රඥාවෙන්. එයා බොහෝ කලක් මේ වලින් හිත පුරුදු කරලා, ඒ හිතට හොඳට හුරුයි ශ්‍රද්ධාව, ඒ හිතට හොඳට හුරුයි සීලය, ඒ හිතට හොඳට හුරුයි ශ්‍රුතය බණ අහන එක, ඒ හිතට හොඳට හුරුයි ඡාගය දන් දෙන එක, ඒ හිතට හොඳට හුරුයි කියනවා මොකක්ද? ප්‍රඥා නුවණින් විමසන එක. ආන් ඒ හිත හිවල්ලු කන්නේ නැහැ කියන. ඒ හිත සත්තු කැනහිල්ලු කන්නේ නැහැ කියන. ඒක උඩුගම් බලා යනවා කියන. උඩුවතට යනවා කියන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ හිත කොයි වගේද කියලා පැහැදිලි කරන උපමාවකින්. මහානාම ඒක බේම් මේ වගේ දෙයක් කියන. මහානාම බලවත් පුරුෂයෙක් ගිතෙල් පුරෝපු මැටි කලයක් අරගෙන, එහෙම නැත්තං තෙල් පුරෝපු මැටි කලයක් අරගෙන ගැඹුරු විලක් ගාවට යනවා. ගිතෙල් හරි තෙල් හරි පුරෝපු කලයක් මැටි එකක් අරන් ගැඹුරු විලක් ගාවට යනවා කිය. ඒ විලට ගිහිල්ලා මෙයා විලේ ගැඹුරට යනවා. ගිහිල්ලා මේ කලේ ගැඹුරට බස්සනවා කියන. කට වහලා ගැඹුරට බස්සනවා කියන. කලේ බස්සලා මොකද කරන්නේ? ඒ කලේ බිඳිනවා කියනවා වතුර යටදී. ඒ කලේ වතුර යටදී මොකද කරන්නේ? බිඳිනවා කියන.
මහානාමය ඒ කලේයම් වලං කෑලි තිබුණද ඒ සියල්ල මොකද වෙන්නේ? වතුර යටට යනවා කියන කිඳා බහිනවා කියන ඒකේ වලං කෑලි ඔක්කොම වතුර යටට බහිනවා කියන. හැබැයි මහානාමය ඒක යම් ගිතෙලක් තිබුණද ඒක යම් තෙලක් තිබුණද ඒ සියල්ල මහානාමය වතුරේ මතුපිටට මතු වෙනවා කියන උඩරතට එනවා කියන වලං කටු යටට යනවා කියනවා තෙල් උඩට මතු වෙනවා කියන තෙල් විශේෂගාමී වෙනවා කියන. ඒ වගේමයි මහානාම බොහෝ කලක් ශ්‍රද්ධාව පුරුදු කරපු කෙනෙක් ඉන්නවා නම් බොහෝ කලක් සීලය පුරුදු කරපු කෙනෙක් ඉන්නවා නම් බොහෝ කලක් ශ්‍රුතය පුරුදු කරලා බණ අහපු කෙනෙක් ඉන්නවා නම් බොහෝ කලක් ඡාගය පුරුදු කරලා දන් දීපු කෙනෙක් ඉන්නවා නම් බොහෝ කලක් ප්‍රඥාව පුරුදු කරපු කෙනෙක් ඉන්නවා නම් මහානාමය ආන් ඒ කෙනා උඩුවතට යන්නේය විශේෂගාමී වන්නේය සුගතියේ උපදින්නේය නිවන පිණිසම හේතු වන්නේය. දැන් මේ මැරෙන වෙලාවේ පිළිම බලන අයද නෑ. අන්තිම තප්පරේ පිරිත් කියන්න ලෑස්ති වෙන අයද නෑ. මැරෙන්න තප්පරයකට ඉස්සලා ජීවන දාන දෙන්න හදන අයද ඉන්නකම් කරන්න තියෙන ඔක්කොම කරලා අන්තිම තප්පරේ ගොඩ යන්න හදන අය ගැන නෙවෙයි මේ කියන්නේ. එහෙනම් අවසන් සිතිවිල්ලෙන් මේ ඔක්කොම කරන්ට බෑ. පුරුදු කරපු හිතක් ඕන කියලා දේශනාවේ තියෙනවා. අන්තිම සිතිවිල්ලෙන් ගොඩක් දේවල් වෙන්නේ නෑ. ඒ හිත පුරුදු කරපු එකක් වෙන්න ඕනේ. කලක් තිස්සේ පුරුදු කරලා තියෙන්න ඕනේ. බොහෝ කලක් තිස්සේ බහුලව පුරුදු කරලා තියෙන්න ඕනේ. මොකද්ද මේ ශ්‍රද්ධාව කියන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම. මොකද්ද බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම? බුදුරජාණන් වහන්සේගේ රූපේ හරි ලස්සනයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. අනේ උන්වහන්සේගේ හැම රන්වන් පාටයි. ඒකටද පහදින්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳටයි පහදින්නේ. මොකේදද පහදින්නට ඕනේ? ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕනේ ගුණ කඳට. ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරය පිරිනිවන් පෑවා. හැබැයි ඒ ගුණ කඳට මොකුත් උනේ නෑ. තාම බබලනවා. ඒ ගුණ කඳ තවත් බබලනවා. ඒකනේ අදත් ලක්ෂ ගණන් කෝටි ගණන් ලෝකෙ පුරා මල් පූජා වුනේ. අදත් කොච්චර සුවඳ දුම් පූජාවෙන්ට ඇද්ද? ලොරි කීයක දානේ පූජාවෙන්ට ඇද්ද? රත්තරම් මුතු මැණික් බුදු කෙනෙක් වෙනුවෙන් පූජාවෙන්ට ඇද්ද? තාමත් උන්වහන්සේගේ ගුණ කඳ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සිසාරා බලපවත්වනවද නැද්ද? තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළ නිසා, ద్వේෂය මෝහය දුරු කරපු නිසා, රහසින්වත් පව් නොකළ නිසා, පළවෙනිම රහතන් වහන්සේ නිසා, සියලු දෙයින් පුද ලබන්න සුදුසු නිසා, අග්‍ර දක්ෂිණෙය නිසා අරහං වනසේක කියලා එයා අදහනවා. එයා බුදුරජාණන් සරණගේ අරහං ගුණය දරපු නිසා. එයා ගෞතම බුදුරජාණන් සේව සරණ යන්නේ සම්මා සම්බුද්ධයි කියන ගුණය දරාගෙන වැඩ සිටින නිසා. ගුරු උපදේශ නැතුව, කාගේවත් උදව් උපකාර නැතුව, තමන් තනිවම චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන් ආකාර තුනකින් යුතුව පරිවර්ත
දොළහකින් යුතුව චතුරාර්ය සත්‍ය ධර්මය කිසිම කෙනෙක්ගේ උපකාර නැතුව අවබෝධ කළා. ගෞතම බුදුරජාණන් වහන්සේ විතරමයි ඒක කළේ. ඒ නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධමයි කියලා අදහනවා එයා. ශ්‍රද්ධාවේ බැස ගන්නවා එයා. ඊළඟට එයා සිහි කරනවා ඒ බුදුරජාණන් වහන්සේ දස බල ඥාන, සිව් විශාරද ඥාන, ඊළඟට මහා කරුණා සමාපත්ති ඥාන කියන මේ ඥාන 15ට අනුව ජීවත් වුණා. ඥාන 15ක් දරාගෙන ඒ විදිහටම හැසිරුණා. එයාට සැක නැහැ. කවුරු හරි කිව්වොත් ඥාන 15යි, ඥාන 10යි, ඥාන මෙච්චරයි කියලා. නෑ නෑ, අනන්ත ඥාන තියෙන බුදුරජාණන් වහන්සේ ගැන කීයක් තියෙනවා කිව්වක් කමක් නෑ. නැත්තම් සමහරු 15යි, සමහරු වෙන වෙන ගණන්. අනේ එහෙම බෑ, අච්චරයි කිය කිය වාද කරගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ පහසුව පිණිස දස බල ඥාන, සිව් විශාරද ඥාන, මහා කරුණා සමාපත්ති ඥාන කියලා 15 ඥානයක් ගැන දේශනා කළා. ඒ අනුවම ජීවත් වෙච්ච නිසා විද්‍යාවක් තිබුණා. ඒ අනුව හැසිරීම නම් වූ චරණයක් තිබුණ නිසා විද්‍යා චරණ සම්පන්නමයි කියලා යා සද්ධාවෙන් අදා ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පළවෙනියටම නිවන් මගේ ගමන් කරපු කෙනා නිසා සුගතයි කියලා අදහනවා. ශ්‍රද්ධාවෙන් පිළිගන්න. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ ලෝකවිදු, ඒ බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති, ඒ බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානං, ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධ වනසේක, ඒ බුදුරජාණන් වහන්සේ භගවා වනසේක කියලා එයා අදහනව ශ්‍රද්ධාවෙන්. එයා පිළිගන්නවා ශ්‍රද්ධාවෙන්. එයා හූල්ලන්නේ අපේ උච්චරමකටද. එයා දන්නවා භාග්‍යතුන් වහන්සේ භාග්‍යවන්තයි කියන්ට. අපිට නැතත් උන්වහන්සේට ලැබෙනවා කියන්න ඒ මිනිසයා අදහනවා. ඒ නිසා එයා අහන්නේ ඇයි උච්චර පළතුරු, ඒවට මොකද කළේ කියලා අහන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්ත නිසා අපිට නැතත් උන්වහන්සේට තාම ලැබෙනවා කියලා අදහනෝ. එයා පාත්‍රේ අරගෙන දාන බෙදෙනකොට හූල්ලන්නේ ඇති ඇති අම්මේ කියලා හූල්ලන්නේ නෑ. එයා බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි කියලා ශ්‍රද්ධාවෙන් අදහනවා. අපි කණ්ඩ නැතුව වේලුණත් බුදුරජාණන් වහන්සේට වරදින්නේ නෑ කියලා යා දන්නවා. බුදුරජාණන්සේ භාග්‍යවන්තයි කියන්නේ. නැත්තම් අපේ රටේ සමහරුන්ට මහා ප්‍රශ්න තිබුණානේ. ගස් යට කොස් වේලි වැ කොස් යට වේලි වේලි යන අකුණු වෙවි. ඒව ගැන කතා නෑ. හැබැයි මහා සෑයකට අනේ අර කිරියම්ම කෙනෙක් හිතින් හිස් මුදුනේ තියාගෙන බුදුගුණ කිය කිය ගෙනිච්ච වැලගෙඩිය ගැන කතා කළානේ රට වටේම. ඔහේ පොලේ කෙහෙකන් කුණු වෙවි යනවා. ඒව ගැන කතා නෑ. හැබැයි අර බුදුරජාණන් වහන්සේට පූජා කරපු කෙහෙල්කන ගැන අප්පා රට වටේම කතාව. දැන් හිතාගත් ඇයි එච්චර කෙහෙකන් උන්වහන්සේ එච්චර වළඳනවද? මොකටද ඔච්චර ඕන් කතාව? ඒවට මොකද කොලේ? ඇයි නාස්ති කළේ? මෙහෙ බීලා බීලා නාස්ති කරනවා. ඔයේ කකා නාස්ති කරනවා, ඇඳලා නාස්ති කරනවා, සූදු කෙලලා නාස්ති කරනවා. ඒව ගැන කතා නෑ. හැබැයි බුදුරජාණන්ගේ පාත්‍රයට පොඩ වැඩිපුර බෙදපු ගමන් ඒ පංගුවට තට්ටු කරන්න කට්ටිය කතා කරනවා. එතකොට හිතාගත්ත හැකිනේ ශ්‍රද්ධාවන්තද නැද්ද කියලා නේ. ශ්‍රද්ධාව තිබුණ නම් හිතන්නේ කොහොමද? අනේ ඉතින් අපිට නැතත් උන්වහන්සේට හම්බ වේනවනේ, උන්වහන්සේ භාග්‍යවන්තයිනේ කියලා තමයි සිහි කරන්නේ. ඕන්න එහෙනම් ශ්‍රද්ධාව ලේසි නෑ හදාගන්නට නේ. ඕන් හිතාගන්නකෝ ගෙදර බුද්ධ පූජාව පූජා කරන. දැන් ඉතින් අවන් කිරියම්ම එනවා. ඇති ඇති කෙල්ලේ. ඕන්න කියපු ගමන් ඉතින් කිරියම්මගේ ශ්‍රද්ධාව ගැන අහන්න දෙයක්
නැති ඇති කාගේ බයදේද මේ කොට කළේ අඩු කළේ බුද්ධ පූජාව අඩු කළේ බුද්ධ පූජාව කොට කළේ ඒ නිසා ඉතින් සංසාරෙම කවුරු දෙන්න ඇදුව ඇති ඇති කියනවා හම්බෙන්නේ නෑ බලාගෙන ඉන්නවා මොකුත් වෙන්නේ නෑ ලැබෙන්නේ ඇයි දැන් දෙන්න හදනට එපයි කියලා ඒ නිසා මොකද්ද කරන්න වෙන්නේ තව වේදන් තව වේදන් අනේ ඉතින් බුදුරජාණන් වහන්සේ වාග්යවන්තයි නොවේ අපිට නැතත් උන්වහන්සේට ලැබෙනොයේ නොවේ කියලා අන්න සදා සද්ධාවන්ත කෙනා එහෙම හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ශ්‍රද්ධාවන්ත කෙනා කොහොමද හිතන්නේ එයා හිතනවා මනාකොට දේශනා කරලානේ තියෙන්නේ මේ දහම ස්වාක්කාතයිනේ මේ දහම ඉතින් මට තේරුනේ නැතත් මේ ජීවිතේම පුරුදු කරන අයට ඵල ලැබෙනවනේ සම්දිට්ඨිකයිනේ මේ දහම අකාලිකයිනේ එදා අද හෙට හැමදාටම ගැලපෙනවනේ මේ දහම ඒහි පස්සිකයිනේ ඕනෑම කෙනෙක්ට ඇවිත් බලන්න පුළුවන්නේ මේ දහම ඕපනයිකයිනේ තමාතුලින්මනේ දකින්ද තියෙන්නේ මේ දහම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහිනේ තම තම නැන වමනටමනේ තේරෙන්නේ කියලා ඔන්න යා ශ්‍රද්ධාවෙන් අදා ගන්නවා මට තේරෙන්නේ නැහැ ඉතින් මගේ මෝඩකමට හැබැයි බුදුරජාණන් වහන්සේ කියපු දේ නම් ඒකාන්තයෙන් සත්‍යයක් මයි කියලා තර්ක විතර්ක නැතුව බුද්ධ වාසිතේ පිළිගන්නවා එයා ධර්මය පිළිගන්නවා එයා විනය පිළිගන්නවා හැබැයි හැමෝම කියන එක නෙවෙයි කෝකද පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ වදාළදී විනය තුල තියෙන දේ ධර්මයේ තුල තියෙන දේ ආම් පිළිගන්නවා ශ්‍රද්ධාවෙන් අදහ ගන්නවා නේද බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ සම්මා සම්බුදුවරු බිහි වෙන්නේ ජම්බුද්වීපයේ විතරමයි මහබෝසතාණන් වහන්සේලා උපදින්නේ ජම්බුද්වීපයේ විතරමයි පසේ බුදුරජාණන් වහන්සේලා උපදින්නේ ජම්බුද්වීපේ විතරමයි සක්විති රජවරු බිහි වෙන්නේ ජම්බුද්වීපේ විතරමයි කියලා බුද්ධ දේශනාවේ තියෙනවා නම් ආයේ වෙන රටක බුදුවරු ඉපදිලා නෑ ඔහොම නෙවෙයි අහසින් පාත් වෙලා කිව්වත් ඉපදුනේ බුදුරජාණන් වහන්සේ ලුම්බිනි සල්වනේමයි දැන් නේපාලේ කියන රටේ තියෙන. දහම් දෙසුවේ බරණැස ඉසිපතනේමයි වෙන කොහෙවත් නෙවෙයි එයා අදහනවා. නේද? පිරිනිවන් පෑවේ කුසිනාරාවේ සාලවනේමයි කියලා එයා අදහනවා. එයා දන්නවා ඒ වෙන රටක බුදුරජාණන්සට එහෙම උනේ නෑ කියලා. කවුරු මොනවා කිව්වත් එයා ධර්මයේ තුල තියෙන දේ පිළිගන්නවා විනය තුල තියෙන දේ තර්ක විතර්ක නැතුව පිළිගන්නවා අන්න එයා ධර්මයේ සද්ධාවෙන් අදානෝ ඒකට කියනවා ශ්‍රද්ධාව ඊළඟට එයා සංඝයා සුපටිපන්නමයි උජුපටිපන්නමයි ඥායපටිපන්නමයි සාමීචිපටිපන්නමයි ඒ සංඝයා යුගල වශයෙන් හතරයි තනි පුද්ගලයෝ වශයෙන් අට දෙනයි ඕන් ඔය සංඝ රත්නය ආහුනෙය්‍ය වෙනවා පාහුනෙය්‍ය වෙනවා දක්කිනෙය්‍ය වෙනවා අංජලි කරණෙය්‍ය වෙනවා අනුත්තර වූ පින්කෙත කියන්නේ සංඝයා කියලා යා ශ්‍රද්ධාවේ ඉන්නවා කවදා වෙනකන්ද හාමුදුරුවෝ බයිනක බෑන්නට පස්සේ පැත්තේ යන්නේ එහෙමද නෑ ස්වාමීන් වහන්සේලා මොක කිව්වත් ඒ උන්වහන්සේගේ පුරුද්ද වෙන්න ඇති. ඉස්සරත් හිටියේ වසලයා වසලයා කියපු රහතන් වහන්සේලා. ඒ ඇවිල්ලා උන්වහන්සේගේ හිතේ දසමයක්වත් නරක සිතක් නැහැ. කෙලෙස් නැසපු කෙනෙක්නේ. සසර පුරුද්දටනේ වසලයා වසලයා කිව්වේ. එහෙම නිසා දැනුත් ඉතින් ඔය පොඩ්ඩක් සැර වෙනවා ඇත්තේ සංසාරේ පුරුද්දට වෙන්න ඕනේ නැතුව උන්වහන්සේලාගේ නරකක් නෑ කියලා මොකද කරන්නේ අනේ ඉතින් සංඝයා සුපටිපන්නනේ කවුරු මොනවා කියවත් සාරිපුත්තයන් වහන්සේ මහා මොග්ගල්ලයන්යන් වහන්සේ
කාශ්‍යප මහරහතන් වහන්සේගේ සීලය ගැන ආයේ අපිට හොයන්න දෙයක් නැහැනේ. මම සරණ ගියේ සංඝ රත්නේනේ. මං හිත පහදවා ගන්න මේ මහා සංඝයා ගැනනේ. ඕන්න යාට ලෝකේ කවුරු මොනවා කිව්වත් සංඝයා ගැන හිත පහදින්නේ නෑ. අන්න ශ්‍රද්ධාව ටිකක් අමාරුයිනේ, ලේසි නෑ නේද? එහෙනම් ඕන් ඔය ශ්‍රද්ධාව බොහෝ කලක් පුරුදු කරන්න ඕනේ. සමහරු කොහොමද කරන්නේ? ඕන්න පින්කම පටන් ගන්නකොට මහා ඉහළට ජයට පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් අපේ මහත්තයා කියලා කතා කරපුවාම ඕන් ඉතින් එදා ඉඳලා ආයේ නෑ. හාමුදුරුවන්ගේ ගුණ වරුණ යන යන ඒක නෙමේ බලන් දෙපැයි අර හාමුදුරු. මං හිතන්නේ මගඵලවත් ලැබලා ඇති. ඕන් දැන් ගංගානේ, ගෙවල් ගානේ, හන්දි ගානේ කියවනු. ඕන දැන් පින්කම ලෑස්තිලා ඕන් අද පින්කම. පින්කම දවසේ ඕන්න පුණ්‍යානුමෝදනාවේ මොකද වෙන්නේ? මහත්තයාගේ නම කියාගන්න බැරි ඕන. දැන් පින්කම වෙලාවේ මහත්තයාගේ මූණ පුපුරන. ඇයි නම කිව්වේ නැහැ? ඕන්න මොකද වෙන්නේ? පින්කම වෙරලා බැන බැන යනවා. මුන්ටනේ අපි කන්න දුන්නේ. මන්නම් ආයේ මේ පැත්තේ ඉන්නේ නැ. මාද දැන් මේ ඉස්සලා රහතන් වහන්සේට බයි. රහත්වද්ද මන්දා. එහෙම කිව්වේ මුලදී. අන්තිමට පින්කම දවසේ පින් දෙනකොට නම කියන්න බැරි වෙච්ච නිසා අන්න ස්වාමීන් වහන්සේට නැති වෙන්න ගංගානේ ආයේ බණ අහයන්ට පොය පැත්තේ අම්මා කිසි කෙලෙහි ගුණයක් නැහැ. මාගෙන් වැඩ ආරං ආර ඕන් අතහැරියේ නැත. නමවත් කිව්වේ ඕන්න කියන. ආයි වැඩ ගත්තේ පන්සලේ සිමෙන්ති ගඩොලුයි ගොඩ ගහලා ඔහෙලා පින් කරගෙන දිව්‍ය ලෝකෙ ගියා. හාමුදුරුවන්ට ගඩොලුයි සිමෙන්ති ඔයාලට දිව්‍ය ලෝකේ රත්තරන් වලින් මාලිගා ඇද. එහෙමද නැද්ද? එහෙමයි වුනේ. පන්සලට නිකම් මෝඩ ගඩොල් නේද? සංස්ථා හරි මොනවා හරි සිමෙන්ති. එච්චරයි පන්සලේ හාමුදුරුවන්ට ලැබුණේ. හැබැයි ඒකට ගඩොල් පූජා කරන පිනට තියන ගඩොලයක් ගානේ දිව්‍ය ලෝකේ රත්තරන් මාලිගා පහළ වුණානේ දායකයාට නේද? ඉතින් ඒවා රත්තරන් වලින් හාමුදුරුවන්ට මැටි වලින්. ඉතින් තමන් කර ගත්තනේ තමන්ට. වැඩේ තියෙන්නේ තුන් තැන හිත පහදුනේ නෑ. ඕන් අපේ අයගේ ශ්‍රද්ධාව නේද? එහෙමද නැද්ද? ඕන් ආධාර කරපු මහත්තයා ඉතින් ආධාර කරනවා. ඉස්සරුවම ඉතින් දැක්ක ගමන් කතා කරනවා. හදිස්සියකට ස්වාමීන් වහන්සේගේ බෙල්ල උලුක් වෙලා දැන් මහත්තයා මේ පැත්තේ මෙහෙම බලාගෙන යනවා. දැන් මේ පැත්ත බලන්න විදිහක් නැහැ. ඕන්න මහත්තයා ඉතින් තනි ආරි ගිය පාර දැන් ඉතින් වැඩ ඔක්කොම ඉවරයිනේ. ආවාසෙත් හදාගත්තා නෑ. දැන් ඉතින් අපිව පේන්නේ නෑ. අම්මෝ යන්න ඕනේ ආය මේ පැත්තේ කියලා ඕන් තමන් විතර්ක කරනවා. දැන් ඕන් සද්දාව ඒක කොයි වගේද? පඬරැල් සද්දාව, අමූලිකා සද්දාව. මුලක් නෑ. උතුරෙන් හුලං හමනකොට දකුණු පැත්තට යනවා. දකුණෙන් හුලං හමනකොට උතුරු පැත්තට යනවා. ඒක සෙලවෙන සද්දාවක්. මඩේ හිටෝපු ඉන්න වගේ නෑ. තේරුම් ගන්න එපයි. හාමුදුරුවන්ගේ බෙල්ල උලුක් වෙලා වෙන්න ඇති. නැත්තම් මන්දි ඇ නොබල යන්නේ නෑ. අනික බැලුවේ නෑ කියලා මට කමකෝ නෑනේ. මං මට කරගත්තා. උන්නාසෙලා උන්නාසෙලාට කර ගන්නවා. මං මට කර ගත්තනේ. ආය බැලුවත් එකයි නොබැලුවත් එකයි. අපිට ඉතින් තිසරණේ ගැන කියලා දුන්නනොවැ, සීලේ ගැන කියලා දුන්නනොවැ, මද ඒව කියලා සතුටු වෙනවා මිස දොස් කියන්නේ නෑ. එතකොට එහෙනම් දැන් අපේ පැත්තේ මිනිස්සුන්ට ශ්‍රද්ධාව අල්පයක්වත් නෑනේ නේ? ආයි ඕ මොනවහරි ඉල්ලල බලන්ට ඕනේ. බයිනවා බැනිල්ලා නේද? එහෙමද නේද? එහෙමනේ නේ. චූටි අඩුවක් හොයනවා. හොයලා ඉතින් ගම ගාන කියනවා. ඒක නෙමේ මං දැක්කනේ මෙන්න මෙහෙමයි කියලා කියනවා.
දැන් මේ අපාදින්නේ කවුරු ගැනද? පුද්ගලයෙක් ගැනද? පොදුවේ සංඝයා ගැන. පොදුවේ සංඝයා ගැන. වැරදුනේ ස්වාමීන් වහන්සේටද? අපහැදුන ගිහියටද? අපහැදුන ගිහියටයි වැරදුනේ. නේද? එතකොට ආං ශ්‍රද්ධාව බොහෝ කලක් පුරුදු කරන්ට ඕන. මැරෙනකම්ම තියෙන්ට ඕන. එනම් මේ 50 දින වෙලාවේ ශ්‍රද්ධාව ඇති කරලා හරියන්නේ නෑ. අනික කොයි වෙලේ පණ යයිද දන්නේ නෑ. නේද? බුදු පිළිම ගේන්න බැරි තැනක හිටියොත් එහෙම නේද? ඈ බුදු පිළිම නෑ ඔබන්ට මූණට. එහෙම උනො දැන් මොකෑ කරන්නේ? ඒ නිසා කලින්ම බුදුගුණ වැඩෙන විදියට හිතා දාගෙන තිබ්බනම් හොඳද නේද? හොඳයිනේ නේ. එහෙනම් බොහෝ කලක් පුරුදු කරන්න ඕන. එහෙනම් ඉපදිච්ච දරුවාට අම්මා කියන්නේ ඉස්සරලා නමෝ බුද්ධාය කියලා කියවොත් හොඳ නැහැ. අම්මා කියන්නේ ඉස්සරලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා පටන් ගත්තොත් උපන්දා ඉඳන් මැරෙනකන් ශ්‍රද්ධාවේ හිතේනේ වරදින්නේ නැහැ නේද යාලට? උපන්දා ඉඳලා මැරෙනකන් ශ්‍රද්ධාව පුරුදු කරන්ට බැන්නත් ගැව්වත් මොනවා කළත් ශ්‍රද්ධාවේ අඩුවක් කරගන්න හොඳ නෑ. තමා තුළ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. බොහෝ කලක් තිස්සේ පුරුදු වෙන්න ඕනේ. ඊළඟට සීලය පුරුදු වෙන්න ඕනේ. බොහෝ කලක් සීලය පුරුදු වෙන්න ඕනේ. අනේ ස්වාමීනි, එහෙම නෑනේ. අපි මාසෙකට සැරයක් විතර ඉඳ හිට ඔය පාටියකදී වගේ ඉතින් ඔය වෙනස් වෙනවානේ අප්පා. එහෙම බෑ. ඉඳ හිට මාසෙකට සැරයක් සිල් බිඳ ගන්න බෑ. ඒකකොට බොහෝ කලක් සිල් සමාදන් වෙලා නෑ නේද? අනේ ඉතින් ස්වාමීනි, පිරිමිකම රැක ගන්නත් එපැයි, පෞරුසේ රැක ගන්න එපැයි. එහෙම නැතු ඉතින් ඉන්න බෑනේ මේ සමාජේ. ඔව් ඉතින් මේ සමාජේ එහෙම නැතු ඉන්න බැයි නම් අපාය ගියාමත් ඒ සමාජෙත් පිරිමිකම පෞරුසේ රැකගෙන යම රජු රෝගාවට ගිහින් ඉන්න වෙයි. ඒ සමාජෙත් ඉන්න වෙයි පෞරුසේ තියාගෙන පිරිමිකම තියාගෙන. දැන් මේ මිනිස්සු කියන කතා එහෙම නැල්ලු නැතුව බැලු මාසෙකට සැරයක්වත් චූටක් බොන් නැතුව පිරිමිකම රිගා තියාගන්න බැලු. පෞරුසේ නැති නැති වෙනවලු එතකොට. එතකොට එහෙනම් ස්වාමීන් වහන්සේලාට එහෙම පෞරුසයක් නැතුව ඇතිනේ අප්පා. නේද? එයිදින් ඒව බොන්නේ පිරිමිකමකුත් නැත. ඒව බොන්න දෙන්නේ නැහැ, බොන්නෙත් නැහැ. නේද? එහෙනම් වැරදිද නැද්ද කතාව? අර ගමේ ගුඩේ කතාවක් තියෙන්නේ. කනකොට තලගොයා, නොකනකොට කබරයා කියලා. ඒ වගේ තමයි අපේ මිනිස්සු ඕන ඕන හැටියට දිල්පදත් වෙනස් කරගන්නවා. කාලයක් තිබ්බනේ මජ්ජ පමා දඨානා වේරමණී මද පමනට පැහිච්ච බීවට කමක් නෑ කියලා හදාගෙන. එහෙම එකක් නෑ. මත් උනා නම් ප්‍රමාද උනා නම් කියන එකයි මජ්ජ පමා දඨානා කියේ. නැතු මද පමනට නෙමෙයි අපිට ඕන විදියට වචන අර්ථකථනය කරගෙන. නේද? මජ්ජ පමා දඨානා කියේ මත් වීමටත් ප්‍රමාද වීමටත් හේතු වෙන යමක් පානය කරනවද, ඒ නිසා මත් වෙනවද, ප්‍රමාද වෙනවද, ආන් ඒ දේ පානය කිරීම සිල්පදේ බිඳෙනවා. සිල්පද බිඳෙනවා. එහෙනම් සීල රැකගන්න ඕන කොහොමද? ජරාවට පත් වෙනකම්ම සීල් රැකීමමයි උතුම් කියන්නේ. එහෙනම් ජරාවට පත් වෙනකම් සීල් රකින්නවා කියන්නේ 60-70 වෙලා සීල් ගන්න යන කියන එකද? නෑ, ජරාවට පත් වෙනවා කියන්නේ වයසට යනවා, ලෙඩ වෙනවා කියන එක. එහෙනම් වයසට යනකම් මැරෙන මොහොත වෙනකම්ම සිල් රකින්න කියන්නේ සිල් රකින්න පටන් ගන්න ඕන කවද්ද? තරුණ කාලේ, පුංචිම කාලේ. පුංචිම කාලේ පටන් ගන්න සිල් පද රකින්න. පුංචිම කාලේ පටන් ගන්න. එතකොට මැරෙනකම් සිල් රකින්න ඕනේ. ජරාවට පත් වෙනකම්, වයසට යනකම්, ලෙඩ වෙනකම්, මැරෙනකම්ම සිල් රැකීමමයි
උතුම් කෙන සත්තු නොමරයින්ට ඕනේ නිති හොරකං නොකර ඉන්ඩ ඕනේ වැරදිකාම සේවනය නොකර ඉන්ඩ ඕනේ බොරු නොකිය ඉන්ට ඕනේ මත් පැන් මද්‍රාවේ පානය නොකර ඉන්ට ඕනේ නිති පන්සිල් රකින්ට ඕන ගිහිය නිති පන්සිල් රකින්ට ඕනේ නිතිකිව්වාම උපන්දායිද මැරෙනකම් එහෙම නැත්තම් දැනගත්තු දවසින්දලා මැරෙනකම් ඊළඟට උපෝසතේ සමාදන් වෙන්න ඕනේ පොයට එක දේශනාවක මම දැක්කා ඒක තියෙනවා පුන් පොහෝ දවසට උපෝසතේ සමාදන් වෙන්නේ නැති අයට පොය දවසට උපෝසතේ සමාදන් වෙන්නේ නැති අයගේ ශරීරවලට අමනුෂ්‍යව වැහෙනවා යක්කු පෙරේතයන්ගේ බලපෑම තියෙනවා කියලා බුද්ධ දේශනාවක තියෙනවා එතකොට ඒ නිසා හොඳට සීලය රකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාමය බොහෝ කලක් සීලය පුරුදු කරපු හිත දුගතිය යන්නේ නෑ කියනවා. එනින් දෙහිට සීල රැකපු අය දුගතිය යනවා කියන එකද නැද්ද ඒක තියෙන්නේ? ඕන්න මෙන්න තප්පරේ අවසන් සිටිවිල්ල හදාගන්න හිටපු අය සුගතිය යන්නේ නෑ කියන්නේ කොයි කියන්නේ? බෝ කලක් සිල් රැකින්ට බෝ කලක් සිල් රැකපු අය මොකද වෙන්නේ? ඕන්න සුගතියේ යනවා කියනවා දුගතියේ ඉපදෙන්නේ නෑ කියනවා මහා නාමය බොහෝ කලක් ශ්‍රුතය පුරුදු කරපු මනවින් පුරුදු කරපු සිතක් තියෙනවා නම් කලක් තිස්සේ මනවින් බණ අහපු කෙනෙක් ඉන්න ඕන. එහෙනම් මේ ඉඳ හිට බණක් අහලා බෑ. කලක් තිස්සේ ධර්මය අහන්න ඕන. කලක් තිස්සේ ධර්මය ශ්‍රවණය කරන්න ඕන. කාලයක් බණ අහන කෙනා මොකද වෙන්නේ? ඒ හිත ධර්මයටම ලැදි කෙනෙක්, ලැදි සිතක්. කාලයක් තිස්සේ බණ අහපු පුරුදු කරපු හිත අයිති කෙනා හොඳ ලෝකෙක උපදිනවා නරක ලෝකෙක යන්නේ නෑ කියනවා. කාලයක් තිස්සේ ධර්මය අහන්න ඕන. කාලයක් තිස්සේ දැන් අවුරුදු 24ක් තිස්සේ අශෝක කොසල් රජුරුවන්ගේ බිරිඳ බණ ඇහුවා කාලයක් තිස්සේ. හැබැයි එයා තුන්වෙනි සිල්පදේ එක වතාවක් කඩාගත්තා. අසදෘස දානේ දුන්න අවුරුදු 24ක් බණ අහපු කොසල මල්ලිකා එක වතාවක් තුන්වෙනි සිල්පදේ බිඳගත්තා. ඒකත් බිඳගත්ත නෙමෙයි බිඳෙන වෙලාව ඉවසන් හිටියා. එන්න කියලා වැරදි වැඩ කරගත්තේ නෑ. එනවා කියලා ගිහින් වැරදි වැඩ කරගත්තේ නෑ. වැරද්ද වෙන වෙලාවේ ඉවසන් හිටියා. මගදී තමයි දන්නේ වැරද්ද වෙනවා කියලා. ඉවසන් හිටපු ටිකට දවස් 7ක් අවීචි මහා නරකේ පැහුණා. අර අවුරුදු ගණන් බණ අහලා තිබිච්ච නිසා දානෙ දීපු නිසා දවස් 7න් අපායෙන් නිදහස් වෙලා දිව්‍ය ලෝකේ ඉපදුණා. බණ අහලත් නැති දන් දීලත් නැති සිල් රැකපුත් නැති අපේ කාලේ කැමැත්තෙන්ම සිල් බිඳගත්තු මල්ලිකාලාට එන්න නම් වෙන්නේ නෑ දවස් 7න්. දැන් බණ අහලත් නෑ, දන් දීලත් නෑ, සිල් රැකලත් නෑ. ඉවසන් ඉඳලා නෙවෙයි, සැලසුම් කරලා පණිවිඩ දීලා ගෙන්නගෙන මගට ගිහිල්ලා සිල් බිඳගත්තු මල්ලිකාලට මක් වෙයිද දවස් 7න් එන්නේ නම් නෑ සුගතිය මතක තියාගන්න. එතකොට කෝසලලා ආඩම්බර වෙන්න ඕනෙත් නෑ. යාලටත් මල්ලිකාලා එක්කම යන්න වෙනවා. ඇයි? මල්ලිකාලාගේ සිල් බිඳෙනකොට කෝසලලාගේ සිල් බිඳෙනවනේ. එනිසා යමෙක් සිල් බිඳගත්තාද ඒ අයට යන්න වෙනවා. එහෙනම් බොහෝ කලක් ශ්‍රුතය බණ අහලා තියෙනවා. එයා ඒ නිසාම ඒ පුරුදු කරපු හිත
උඩුගම් බලා යනවා විශේෂ ගාමී උපතක් තියෙනවා කියලා බුදුරණස දේශනා කරනවා. බොහෝ කලක් දන් දීලා තියෙන්න ඕන. ඡාගේ පුරුදු කරපු සිතක් තියෙන්න ඕන බොහෝ කලක්. එනම මැරෙන්න ඕන මෙන්න ජීව දාන දෙන්න හදන්න ඕනේ නෑ. කලින්ම දන් දීගෙන දීගෙන ගියා නම් ආයේ මැරෙන වෙලාවේ කියලා අමුතු දාන ඕනේ නෑ. කොහමද ඉන්නකන් දෙන දාන ඔක්කොම මොන දානද? ජීව දාන තමා. ආයේ අමුතුෙන් නමක් දාගෙන අන්තිම දවස් ටිකේ දෙන්න ඕනේ නෑ. දැන් ළමයි බය වෙලා ස්වාමීන් වහන්සේ අපේ තාත්තට ජීව දානයක් දෙන්න ඕනේ. ඉතින් මේ මැරෙන්නේ ඉස්සලා දෙන්න ආසයි කව පුතේ තාත්තා කොහෙද? ස්වාමීනි දැඩි සත්කාර. මේ තාත්තට නෙමෙයි ළමයි බය වෙලා. දානයක් නොදීපු සීල් නොරැකපු අපේ තාත්තා මැරිලා නරක ලෝකෙක ඉපදුනොත් විසුමක් වෙන්නේ නැහැ කියලා දැන් ඔන්න තකානී දඩි විදී මොකද වෙන්නේ? දානෙ දෙන්න ලාස්ති වෙනවා. එක දානෙන් සියල්ල වෙනවා නම් බැරිය නේද? එහෙම නෑ. බොහෝ කලක් දන් දීපු සිතක් වෙන්න ඕන. එයා සුගතියේ උපදිනවා. එයා උඩුගම් බලා යනවා. එයාගේ උපත විශේෂ ගාමී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පින්වත් මහානාමය ප්‍රඥාව බොහෝ කලක් පුරුදු කරපු හිතක් වෙන්න ඕන. ප්‍රඥාව බොහෝ කලක් පුරුදු කරපු හිතක් වෙන්න ඕන. දැන් ඔන්න අපි හොඳට නටලා කාලා බීලා ඉන්නවා. බණපදයක් සිහි කරන්නේවත් නැහැ. ඔන්න මැරිච්ච ගමන් මොකද කරන්නේ? ගහනවා බෝඩු අය ධම්මා සංඛාරා. ඉතුරු ටික නැහැ. වැදගත්ම කෑල්ල කොටද නැවය ධම්මා සංඛාරා. ඉතින් බුදුරජාණන්සේ මුලමෙදාග පිරිහිදුවර කිව්ව මිසක් අභාගෙට කියලා නැහැ. එහෙනම් අර මරණ දැන්වීම ගහන නැවය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත නේ. මං ඉස්කෝලේ ගියානේ ඉස්සර. අපේ ඉස්කෝලේ තිබුණා මොකක්ද අර බීත්‍ය ගහලා ලොකු බැනර් එකක් වගේ ලොකු වකුරෙන් ගහලා තිබුණා අජේව කිච්චං ආතප්පං කියන. අපි බැලුවා අපේ විදුහල්පතිතුමාගේ ප්‍රඥාව. අප්පා අද වැඩි ආදම කරන්න. ඒත් පැවිදි වුණාට පස්සේ තමයි දන්නේ අපේ සර් බාගෙට දන්නේ කියලා. ඒයි ගාතාවේ පද හතරෙන් එකයි හර්ට මතක. හොඳම හරිය මතක නෑ නෝ. අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංඝ රන්තේන මහා සේනේන මච්චුනෝ. හොඳම ටික හර් ලියලා නෑ බෝඩ් එකේ. බයටද කොහෙද? අජේව කිච්චං ආතප්පං අද වැඩි අදම කරන්න. කෝජඤ්ඤා මරණං සුවේ කවදා මැරෙයිද දන්නේ නෑ. නහිනෝ සංඝ රන්තේන මහා සේනේන මච්චුනෝ. මහා සේනා ඇති බිහිසුණු මාරයත් එක්ක අපිට ගිවිසුමක් නෑනේ. හොඳම හරි එළියලා නෑනේ නේද? ඒ නිසා මාරයත් කිසි පණිවිඩයක් නැතුව අපේ විදුහල්පතිතුමාට අරන් ගියා. කිසිම පණිවිඩයක් දුන්නේ නැහැ කලින් එනවා කියලා. අරන් ගිහිල්ලා නේද? එතකොට බණපදේ දැනගත්ත දවසේ ගිහින් බලනකොට සර් නැහැ. මෙලව එලව ගිහින්. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහි කරන්නේ ප්‍රඥාවෙන් විමසන්නේ අන්තිම තප්පරේ නෙවෙයි. ධර්මයේ සිහි කරන්න ඕනේ හොඳට පුංචි කාලේ ඉඳලා. අනිත්‍ය බව හොඳට සිහි කරන්න ඕනේ. හටගත් දේ නැසෙන වෙනසෙනවා. හේතු නිසා හටගත්වා. හේතු නැති වෙනකොට නැති වෙනවා. මේවා අනිත්‍යයි. මේවා දුකට අයිති. මේවා මම කියලා, මේවා මගේ කියලා, මේවා මගේ ආත්මය කියලා පවත්තන්න බෑනේ. ඔන්න එන්ට ඕනේ. ඔන්න දැන් අපේ කට්ටිය යනවා මල ගෙවල් වල. දැන් ඔන්න මල ගෙවල් වල කට්ටිය ඉතින් මැරිච්ච අයගේ නෑදෑයෝ අඬනවා. එතකොට අපේ අය ගිහිල්ලා කියනවා කොහොමද?
ඌම තමයි උපං සත්‍යෝ මිය යනවා. ඉතින් මදේ මෙච්චර ආයුස අරගෙන හිටියා. ඉතින් කර්ම ශක්තිය වරුණා එයා මල. දැන් ඉතින් ඉන්නකම් කරපුවා ගැන සතුටු වෙන්න යන ගියායට දැන් ඉතින් පුළුවන් දෙයක් කරන්න. ඕන් දැන් අවවාද අනුශාසනා කරනවා. කරලා ඕන් පවුවදා එයාලා ගෙදර මලගයක් වෙනවා. උන ගමන් ඇයි මැරුණේ දාලනයි යන්න එපා යනවනම් එක්කන් යන්ද. ඕන් අර මහා පණ්ඩිත බණ කියපු අය ආයන්නනවා. දැන් අරයා එනවා ඊට පස්සේ. අක්කේ ඔහොම තමා එදාඩපු කෙනා. උපං සත්‍යෝ මැරෙනවා තමා. අනිත්‍යයි තමා. ඕන් අපේ කට්ටිය බණ අහලා ප්‍රඥාවක් නෑ නේද? ප්‍රඥාවක් නෑ. අපි දන්න අම්මා කෙනෙක් ලස්සන වැඩක් කළා. ඒ අම්මගේ ස්වාමි පුරුෂයා මැරුණා. මැරුණාට පස්සේ ස්වාමීන් වහන්සේලා එතෙන්ට වැඩියාම සමහරු බලන් හිටියා පුංචි සිද්ධියකට ස්වාමීන් වහන්සේලාට ඒ අම්මලා දොස් කියයි. ඊට පස්සේ ඒ අම්මා කියනවා මෙහෙම, ස්වාමීනි උපං සත්‍යෝමිය යනවා. හේතු නිසා හටගත්තු මගේ මනුස්සයා හේතු නැති වෙනකොට නැති වෙලා ගියා. මගේ මනුස්සයා වයසට ගියා, ලෙඩ වුණා, මැරුණා. ස්වාමීනි ඉපදීම නිසා වයසට යාම නම් දුකහට ගන්නවා. ලෙඩවීම, මරණය, කැමති දේ නොලැබීම, අකමැති දේ ලැබීම, ප්‍රිය අයගෙන් වෙන්වීමේ දුක, අප්‍රිය අයත් එක්ක එකතු වීමේ දුකහට ගන්නවා. ස්වාමීනි දුක කියන්නේ ආර්ය සත්‍යක්මයි ඔබ වහන්සේලා කියලා දීපු විදිහටම. ස්වාමීනි ආසාව නිසාමයි දුක හටගත්තේ. ඒකත් ආර්ය සත්‍යක්මයි. ස්වාමීනි ආසාව නැති වුණ දවසටමයි මේ දුක නැති වෙන්නේ. ඒකත් ආර්ය සත්‍යක්මයි. ස්වාමීනි ආර්ය සත්‍යක්මයි දුක නැති වෙන ප්‍රතිපදාව. මේක ඒකාන්ත සත්‍යක්. ඔබ වහන්සේලා අපිට ඒ ධම්මග කියලා දීපු නිසා, හොඳට බණ අහපු නිසා අද මං නාඩා ඉන්නේ. මගේ මනුස්සයා මැරිච්ච දවසේ ඒ ධර්මයේ තියෙන අභිමානයට ස්වාමීනි ඔබ වහන්සේලාට බොහොම පිං මේ ඇත්ත අපිට කියලා දුන්නට. මහා පෞරුෂයකින් ඒ අම්මා සිංහනාද කළා. අටපාස් අම්මා. උපාධි නෑ, ආචාර්ය මහාචාර්ය නෑ, අටපාස්. කොහොමද ප්‍රඥාවනේ? ඒ අම්මා අන්තිම දවසේ මැරිච්ච වෙලාවේ විතරක් නෙවෙයි මුල ඉඳලා පුරුදු කරපු විදිහ. එයා අදාළ තැනටත් පාවිච්චි කළා. බුදුරජාණන් දේශනා කරනවා මහා නාමය යම් කිසිවෙක් තුල බොහෝ කලක් තිස්සේ ශ්‍රද්ධාව මනවින් පුරුදු කරපු හිතක් තියෙනවා නම්, සීලය මනවින් පුරුදු කරපු හිතක් තියෙනවා නම්, ශ්‍රුතය මනවින් පුරුදු කරපු සිතක් තියෙනවා නම්, ඡාගය මනවින් පුරුදු කරපු සිතක් තියෙනවා නම්, ප්‍රඥාව බොහෝ කලක් මනවින් පුරුදු කරපු සිතක් තියෙනවා නම්, මහා නාමය ඒ කෙනාගේ රූප, ඒ කෙනා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු කෙනෙක් වුණත්, මව්පියන් නිසා හටගත්තත්, ආහාර පාන වලින් පෝෂණය ලැබුවත්, ඊළඟට අනිත්‍ය වූ කෙනෙක් වුණත්, ඉලීම් පිරිමැදීම් නිසා ජීවත් වුණත්, ඒවා පවත්ත පවත්ත, ඒ වගේම බිඳෙන වෙනසෙන කෙනෙක් වුණත්, පින්වත් මහා නාම ඔය වගේ කයක් එයාට තිබුණට, ඒ කෙනාගේ ශරීරේ කපුට කෑවත්, උකුස්සෝ කෑවත්, ගිජුලිහිණියෝ කෑවත්, බල්ලු බලල්ලු කෑවත්, හිවල්ලු කෑවත්, මොන මොන ජාතියේ සත්තු කාලා විකලා ගියත්, ඔහු තුල බොහෝ කලක් පුරුදු කරපු ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ඡාගය, ප්‍රඥාව
ඒ කෙනා තුළ එහෙම තියෙනවා නම් ඒ සිත උඩු අතටම යන්නේ විශේෂගාමී වෙන්නේ කොයි වගේද? ගිතෙල් හරි තෙල් හරි පුළෝපු කලයක් වතුරේ යටට අරන් ගිහිල්ලා වතුර යටද බින්දහම කලේ වළංකටු වතුර යටට යනවා වගේ මේ කුණු කය කවුරු වුණත් කාලා දැම්මත් තෙල් උඩට එනවා වගේ එයාගේ පුරුදු කරපු හිත සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා පුරුදු කරපු හිත විශේෂගාමී වෙනවා උඩුගම් බලා යනවා විශේෂ උපතක් කරා යනවා කියන දෙව්ලොව උපදිනවා කියනවා සත්පුරුෂයෝ ඉන්න ලෝකේ උපදිනවා කියනවා සුගතියේ උපදිනවා කියනවා පින්වත් මහා නාම ඒ නිසා මොකද වෙන්නේ මහා නාමය ඔබ බය වෙන්න එපා මහා නාමය ඔබ බය වෙන්න එපා ඔබේ මරණය ලාමක එකක්මයි ලාමක එකක් වෙන්නේ නෑ ඔබ සතර අපාය යන්නේ නෑ ඔබ උපදින්නේ සුගතියක බිය වෙන්න කාරි නෑ අපිට මහා නාමලා ඉන්නවද දැන් කාරි මහා නාමලා ඉන්නවා නම් ඒක බොහොම සතුටට කාරණයක් ඒත් අතේ ඇඟිලි ගන්නටවත් නෑ මහා නාමලා මහා නාමලා තේ ඇඟිලි ගන්නටවත් නැති තරම් එක්කෝ ශ්‍රද්ධාව නෑ එක්කෝ සීලෙ නෑ එක්කෝ ශ්‍රුතයක් නෑ එක්කෝ ඡාගයක් නෑ එක්කෝ ප්‍රඥාවක් නෑ එක්කෝ මේ ඔක්කොම නෑ ඒ අය වළංකටු වගේ පහළට සතර අපායට එතකොට අම්මලා මිනිස් වහනවනේ අර එක ගෑනු දරුවෙක් පැවිදි වෙන්න යනකොට එයාගෙන් අහලා ගෑනු ළමයෙකුට කෝ රැකවරණයක් කවුද රකින්නේ කවුද පරිස්සම් කරන්නේ ඔය අම්මලා තාත්තලා විවාහත් කරලා දෙන්නේ නේ අපි නැති කාලෙක උඹට යන කලදසාව මොකද්ද උඹව බලාගන්න කවුද ඉන්නේ ඕන් දූල පුතාලව බන්දන්න එහෙම කියනවනේ නේද අපි නැති කාලෙ මොකක් වෙයිද අපි නැති කාලෙ උඹට වෙන දේ මොකක්ද ඒවා හිවල්ලු කෑවක් කම නෑ මේ කුණු කය අපි කැමති වුණත් නැතත් පණුවෝ හරි කනවද නෑ පණුවෝ හරි කනව නැද්ද බලාගන්න මැරිච්චාම තියන්නකො පාර මැද්දෙන් සතියක් විතර ඕන් නැති පණුව එයි එළියට පණුවෝ හරි කාලා දානවා හිවල්ලු හරි කාලා දානවා බල්ලු හරි කාලා දානවා කාක්කු කපුටු හරි කාලා දානවා ඒ කුණු කයනේ ඒත් ගුණකඳ ගුණකඳ බල්ලු කන්නේ නෑ කාක්කු කන්ඩ බෑ ඒක දෙව්ලෝ යනවා ඒ ගුණකඳ සුගතියේ උපදිනවා ඒ ගුණ කඳ නිවන කරාම ගමන් කරනවා එහෙමනම් කෙනෙක් බය වෙන්න ඕනේද තනියමින්ට බය වෙන්න ඕනේ නෑ ගෑනු දරුවෙක් පැවිදි වෙන්න බය වෙන්න ඕනේද නෑ අම්මා තාත්තා ගාව නෙවෙයි රැකවරණේ තියෙන්නේ ශ්‍රද්ධාව සීලය ශ්‍රුතය ඡාගය ප්‍රඥාව කියන මේ සීක බල තුල ඒ කෙනාගේ කුණු කය මොක වුණත් මැරිච්ච ගමන් එයා විශේෂගාමී වෙනවා සුගතියේ උපදිනවා ඒ නිසා කුණු කය රකින්න මහන්සි වෙන්න ඕනේ ගුණ කඳ හදාගන්න කුණු කය රකින්න බෑ මේක එන්න එන්න කුණු වෙනවා මේක කාක්කෝ උකුස්සෝ ගිජුලිහිනියෝ බල්ලු බලල්ලු කාලා දානවා මොනුන් හරි සත්තු කාලා දානවා හැබැයි ගුණකඳ කාලා දාන්න බෑ කාට ඒ ගුණකඳ ඒ පුරුදු කරපු සිත ඒ ඔබේ ශ්‍රද්ධා සීල සුරත ත්‍යාග ප්‍රඥා පුරුදු කරපු සිත සුගතියේ උපදිනවා නිවන කරාම ගමන් කරනවා එහෙමනම් අපිත් කියන්නම් පින්වත්නි ඔබට පින්වත්නි බය වෙන්න කාරි නෑ බිය වෙන්න කාරි නෑ ඔබ ශ්‍රද්ධාව සීලය ශ්‍රුතය
ඡාගය ප්‍රඥාව අන්තිම සිතිවිල්ලේද? නෑ. බොහෝ කලක් පුරුදු කළොත්, බොහෝ කලක් පුරුදු කරපු සිතක් ඇතුව වාසය කරන්ට, අද ඉඳන් මැරෙනකං ශ්‍රද්ධාව තුළයින්ට, අද ඉඳම් මැරෙනකං සිල් රකින්ට, නිති පන්සිල් පෝයට උපෝසත සිල්, අද ඉඳම් මැරෙනකං හොඳට හැමදා බණහන්ට, අද ඉඳං මැරෙනකං හොඳට දන්දෙන්ට, අද ඉඳං මැරෙනකං හොඳට ප්‍රඥාවෙන් හිතන්ට, අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහි කරන්ට. ඔය ටික පුරුදු කර කරයින්ට දේශනාවේ තියෙනවා සංයුක්ත නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ, ඔබ විශේෂගාමී වෙනවා, ඔබ උඩුගම් බලා යනවා, ඔබ සුගතියේ උපදිනවා කියලා. එහෙමනම් තාමත් බැරිද? පුළුවන්. මේ දහම ස්වාක්කාතයිද නැද්ද? ස්වාක්කාතයි. මේ ජීවිතේම ඵල ලබන්න බැරිද? සන්දිට්ඨිකයි. මේ ජීවිතේම පුළුවන්. අකාලිකයි. එදත් මහානාමලට පුළුවන්, අදත් මහානාමලට පුළුවන්, මතු මහානාමලටත් පුරුදු කරනවා නම් පුළුවන්. අකාලිකයි දහම. ඒ වගේම ඒ දහම ඒහි පස්සිකයි. ජාතියක් ආගමක් කුලයක් නැ, ඕන කෙනෙකුට ඇවිත් අහගෙනින්ට පුළුවන්. කැමතිනම් පිළිගත්ත හැකි, අකමැතිනම් ප්‍රතික්ෂේප කර හැකි. පිළිගත්තු අයට එහෙම, ප්‍රතික්ෂේප කරපු අයට එහෙම. මේ දහම ඕපනයිකයි, තමා තුළින්මයි දකින්ට තියෙන්. මේ දහම පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි, තම තම නැන පමණටමයි තේරෙන්නේ. එනිසා මේ ඔක්කොටෝම එක වගේ තේරෙන්නේ නම් නෑ, තම තම නැන පමණට. එහෙමනම් පින්වත්නි, කියන්නම් බොහොම සෙනෙහසෙන්, සීලය, ශ්‍රද්ධාව, ශ්‍රුතය, ඡාගය, ප්‍රඥාව, මේවා බොහෝ කලක් පුරුදු කරන්ට, ඔබේ සිත හොඳට ඒ තුළ තියාගන්ට. බියවෙන්ට දෙයක් නෑ. මරණේ ඉදිරියේ ඔබ අසරණ නෑ. මේක මේ කාලේ, ඒ කාලේ මේ කාලේ, අනාගතේ ඕනෑම කෙනෙකුට ගැලපෙනවද නැත්? ගිහියාට සුදුසුද නැත්? සුදුසුයි. පැවිද්දටත් සුදුසුද නැත්? සුදුසුයි. එහෙමනම් හොඳට අදිෂ්ඨාන කරන්න, මමත් අද ඉඳන් ශ්‍රද්ධාවන්තයෙක් වෙනවා, සීලවන්තයෙක් වෙනවා, බණහන කෙනෙක් වෙනවා, මමත් දන් දෙන කෙනෙක් වෙනවා, මමත් අනිත්‍ය වශයෙන් දකින, දුකක් වශයෙන් දකින, මම මගේ මගේ ආත්මය කියලා පවත්තන්න බෑ කියලා දකින කෙනෙක් වෙනවා, මමත් ධර්මානුකූලව ජීවත් වෙනවා, මමත් විශේෂගාමී උපතක් තියෙන උඩුගම් බලා යන කෙනෙක් වෙනවා, මමත් නිවන පිණිසම අරමුණු වෙන කෙනෙක් වෙනවා, මටත් මේ ගෞතම බුද්ධ ශාසනයම මේ රැස් කළ පිනට අමා මහ නිවනින් සැනසෙන්නම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.